ඒකයි ඔයාලා දන්නවා මේ දවස්වල රුමේනියාවට යන අය වෙන්න පුළුවන්, ක්‍රොයේෂියා, හංගේරිය ඒ වගේ රටවලට යන අය මේ දවස්වල ගොඩාක් ඉතාලියට, එමන් නැත්නම් ෆ්‍රාන්සියට ගොඩාක් මූව් වෙනවා. එමන් නැත්නම් අපිට කියන බලා සංක්‍රමණය වෙනවා. ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද? ඉතින් ඒ ගැන මගේ අදහස ඔයාලට පැහැදිලි කරන්න තමයි මම මේ වීඩියෝ එකෙන් අදහස් කරන්නේ. subscribe කරපු දෙන subscribe කරන්න, like කරන්න, share කරන්න guys. Welcome back to my channel. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මොකද මට දෙන්නේ තුන් දෙනෙම කතා කරලා අහපු ප්‍රශ්නයක් සහ එයාලගේ ප්‍රශ්න මට කියපු දෙයක් සහ මගේ අත්දැකීම අනුව උදාහරණයක් ගත්තොත් රුමේනියාවට ඇවිල්ලා ඉතාලියට, එහෙම නැත්නම් ප්‍රංශයට සංක්‍රමණය වෙනවා, එහෙම නැත්නම් මූව් වෙනවා කියන්න පුළුවන් අපිට. ඒ වගේ වෙන එක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා අහනවා සමහර අය. ඒ වගේම තමයි තව ප්‍රශ්නයක් ඉදිරියට අහනවා සමහර අය. ඒ ගියාම කොලයක් හදාගන්න මේ වර්ක් පර්මිට් එකක් හදාගන්න පුළුවන්ද? මොකද පර්මිට් එකක් නැත්නම් ජොබ් එකක් කරනවා කියන්නේ ටිකක් කොම්ප්ලිකේටඩ් සිද්ධියක්. ඒ හින්දා එක කරගන්න පුළුවන්ද බැරිද කියලා ලොකු ගොඩාක් ප්‍රශ්න වගේක් ආනවා. ඒ වගේම තමයි ඒ රටවලට ගිය කට්ටිය සමහර අය මාව කන්ටැක්ට් කරලා කතා කරාම කියන දෙයක් තමයි ඇත්තටම මේ ඇවිල්ලා අපි අසරණ ලයිනේ කොහොමද අය කොලයක් හදාගන්නේ, මොකක් කරේ අවස්ථාවක් තියෙනවද, තියෙන අවස්ථාවක් තියෙනවද පුළුවන් අපිට හොයලා දෙන්න කියලා. ඉතින් මම ඒ ගැන මොනවද ඔයාලට කියන්න හිතාගෙන ඉන්නේ. මගෙන් ඇහුවොත් ගයිස් මම දැන් අවුරුදු 15ක් විතර වෙනවා මේ යුරෝපේ. උදාහරණයක් ගත්තොත් මම කලින් මගේ වීඩියෝස් වලින් කියලා තියෙනවා මම පළවෙනියටම ආවේ ඉතාලියට. ඉතාලියට ඇවිල්ලා අවුරුදු 8ක් විතර හිටියා. එතකොට අන්තිම අවුරුදු 5ේදී මම වර්ක් පර්මිට් එකක් තියාගෙන ඉඳලා තමයි PR එක හදාගත්තේ. PR එක කියන්නේ ස්ථීර පදිංචිය. අපිට මුලින්ම හම්බෙන්නේ temporary work permit. උදාහරණයක් ගත්තොත් දැන් රුමේනියාවෙ ඉන්න අයට වුණත් දන්නවා ෆ්‍රාන්සේ, ඉතාලියේ ඒ හැම යුරෝපින් රටකටම මුලින්ම අපිට ගියාම පළවෙනි අවුරුද්දේදී අපි ඇප්ලයි කරාම අපිට හම්බෙන්නේ ඒ අපිට ගහන කොන්ත්‍රාත් එක අනුව අවුරුද්දකට හෝ අවුරුදු දෙකකට තමයි අපිට වර්ක් පර්මිට් එක හම්බෙන්නේ. ඉතාලියේ නම් කියන්නේ ඒකට සෝජෝර්න කියලා. ඉතින් ඒ වර්ක් පර්මිට් එක හම්බෙන්නේ අපිට අවුරුද්දකට හෝ දෙකකට. ඒකට කියන්නේ අපි ටෙම්පරරි සෝජෝර්න කියලා. ඉතින් ඒ වගේ හදාගෙන අවුරුදු 5ක් එක දිගට හිටියට පස්සේ තමයි PR එක අපිට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ permanent resident permit එක අපිට හදාගන්න පුළුවන්. ඒක හදාගත්තට පස්සේ තමයි guys Schengen රටවල් වලට අයිති වෙච්ච රටවල් වලට ගිහිල්ලා job එකක් කරන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි මම Sweden වලට ආවේ. අන්තිම අවුරුදු 8ක් හිටියා ඉතාලියේ මම. අන්තිම අවුරුදු 5ේදී මම firm work permit එක හදාගෙන tax ගෙවාගෙන ඒ permanent resident එක හදාගන්න තියෙන procedure එකක්. ඒක මම තව video එකකින් පැහැදිලි කරා නම් permanent resident එක හදාගෙන තමයි මම මෙහෙට ආවේ. මෙහෙට ඇවිල්ලා මේ job එකක් හොයාගෙන මෙයාලා ඉල්ලන දේවල් මම ඉදිරිපත් කළා තමයි මෙහෙ permit එකක් මම හදාගත්තේ. ඉතින් අන්න ඕක තමයි යුරෝපේ සිස්ටම් එක ගයිස් හැම රටකටම අදාළ වෙන්නේ. මොකද සාමාන්‍ය සෝජෝර්ගේ එහෙම නැත්නම් ටෙම්පරරි වර්ක් පර්මිට් එක තියාගෙන රටවල් වලට යන්න පුළුවන්, ජොබ් එකක් කරන්න ටිකක් අමාරුයි. PR එක හදාගෙන යනකොට ඔයාගේ කාගේවත් උදව්ව ඕනේ නැහැ. ඔයාට මේ වගේ රටකට ඇවිල්ලා තනියම ජොබ් එකක් හොයාගෙන ඉමිග්‍රේෂන් එකේ ඇප්ලයි කරගන්න පුළුවන්. අන්න එක තමයි PR එකේ වටිනාකම තියෙන්නේ. අන්න ඒ ගැන තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ගයිස්. මොකද ගොඩාක් අය ඇවිල්ලා අතරමං එනවා කිසිම විස්තරයක් දන්නේ නැතුව ඇවිල්ලා ඔහේ රිෆියුජි ඇප්ලයි කරන අන්තිම රිෆියුජි රිජෙක්ට් වෙනකන් රිජෙක්ට් වුණාට පස්සේ තමයි යාලා රියලයිස් වෙන්නේ අපි මේ මොකද්ද මේ කරගත්තේ. උදාහරණයකට මම මගෙන් ඇහුවොත් රුමේනියාවට, එහෙම නැත්නම් ක්‍රොයේෂියා, හංගේරියා ඒ වගේ රටවල වලට එන අයට මම මගේ ඇඩ්වයිස් එක මම දෙන්නේ. දැන් උදාහරණයට ඔයාලා දන්නවා රුමේනියාව මේ වෙනකොට ෂෙන්ගන් වෙලා තියෙන්නේ. ඒ හින්දා මම ඔයාලට දෙන ඇඩ්වයිස් එක තමයි පුළුවන් තරම් රුමේනියාවේ අවුරුදු 5ක් ඔයාලට කොන්ත්‍රාත් එක ගහගෙන ඉන්න පුළුවන් නම් ඉන්න ගයිස්. මොකද ඒ අවුරුදු 5කට පස්සේ ඔයාට PR එක ලීගලි ඉල්ලන්න අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ අන්තිම අවුරුද්දේදී ඔයා අවුරුදු 5ක් එක දිගට හිටියොත් කොන්ත්‍රාත් එකක් ගහලා පර්මිට් එකත් එක්ක අන්තිම පස්වෙනි අවුරුද්දේදී ඔයාට නීත්‍යානුකූල අයිතිවාසිකමක් ලැබෙනවා. ඔයාට පුළුවන් පර්මනන්ට් රෙසිඩන්ට් ඉල්ලන්න රුමේනියාවේදී. මම මේ කියන්නේ හැම රටකටම, හංගේරියා, ක්‍රොයේෂියා හැම රටකටම. මම මේ රුමේනියාව විතරක් ගැන කතා කරන්නේ. රුමේනියාවේ ලංකාවේ අය ගොඩක් වැඩිපුර ඉන්න හින්දා ඉතින් මේක ක්‍රොයේෂියා, හංගේරියාව රටවල ඉන්න අයටත් අදාළයි.
ඉතින් ඔයාලා ඒ රුමේනියාවේ ඉන්නකොට අවුරුදු පහක ඔයාලට පුළුවන් PR එක අරගන්න. PR එක අරගත්තට පස්සේ ඔයාලට ලීගලි යන්න පුළුවන් උදාහරණ ඉතාලියට, ෆ්‍රාන්සියට, ඕන රටකට ගිහලා ඔයාලට තනියම ජොබ් එකක් හොයාගත්තම එතකොට අනිවාර්යයෙන්ම ඔයාලට ලීගලි සෝජෝර්න එකක්, එහෙම නැත්නම් වර්ක් පර්මිට් එකක් එහෙ රටේ හදාගන්න පුළුවන්. ඔයා ජොබ් එකක් හොයාගත්තම. ඔයා මගෙන් අහන්න පුළුවන් ඇයි කොච්චර කාලකින්ද ඒක හොයාගන්න ඕන කියලා. උදාහරණයක් ගත්තොත් ස්වීඩන් වල මම ඇවිල්ලා මේ බාර දුන්නම මෙයාලා මාස 15ක් ගත්තා මට රිප්ලයි කරන්න. ඒ කියන්නේ අවුරුදු එකමාරක් කිට්ටු වෙන්න කාලයක්කට පස්සේ තමයි මෙයාලා ඉමිග්‍රේෂන් එකෙන් මට වර්ක් පර්මිට් එක දුන්නේ. ඒ අතරතුර මම ජොබ් එකක් හොයාගෙන හොඳ පඩියක් තියෙන මෙයාලා පඩියක් පෙන්වනවා. ඒ පඩිය අපි පෙන්වන්න ඕන. ඒ පඩිය තියෙන ජොබ් එකක් හොයාගෙන මම ඩොකියුමන්ට් එක සබ්මිට් කරා. මුලින්ම මම ඇප්ලිකේෂන් එක දුන්නා. ඊට පස්සේ මම ජොබ් එකක් හොයාගෙන ඒ ජොබ් එකේ මගේ පඩිය ඔක්කොම සබ්මිට් කරා ඉමිග්‍රේෂන් එකට. ඉතින් ඒ ප්‍රොසීජර් එක තමයි ගයිස් ඕල්මෝස්ට් හැම ෂෙනගන් රටකම වෙන්නේ. ඔයාට අවුරුද්දක ඔය අවුරුදු එකමාරක අනිවාර්ය කාලයක් තියෙනවා ඔයාට ජොබ් එකක් හොයාගෙන එයාලා ඉල්ලන ඩොකියුමන්ට් සබ්මිට් කරන්න. ඉතින් මගෙන් ඔයාලා ඇඩ්වයිස් එකක් ඇහුවොත් රුමේනියාවේ සහ ඔය අනිත් රටවල ඉන්න අය දැනට හදිසි වෙලා යන්න එපා. බැරිම නම් විතරක් යන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන්කම තියෙනවා නම් රුමේනියාවේ අවුරුදු පහක් ඉඳලා PR එක හදාගන්න, මම රෙකමන්ඩ් කරනවා ඔයාලට ඉඳලා හදාගන්න කියලා. දැන් උදාහරණයට මම දන්නවා මේක ලංකාවේ ඉන්න අය බලනවා නම් රුමේනියාවට හෝ හංගේරියා, එහෙම නැත්නම් ක්‍රොආසියා එන්න බලාගෙන ඉන්න අය මගෙන් ඇහුවොත් එහෙ බේසික් පඩිය සාමාන්‍ය යුරෝ 10ක් විතර හම්බ වෙනවා. දැන් රුමේනියාවේ විශේෂයෙන්ම අනිත් රටවලත් එහෙමයි කියලා මට ආරංචි. ඒ ඉන් ඇකමන්ඩේෂන් දීලා, එහෙම නැත්නම් ඉන්න තැනකුත් දීලා, ෆුඩ් එකක් දීලා, ඒ කියන්නේ ආහාර දීලා තමයි මේ පඩිය හම්බෙන්නේ. එතකොට ඔයාට ඉන්න තැන් වලටයි ආහාර වලටයි වියදම නැතුව තමයි අර යුරෝ 10 හම්බෙන්නේ. එතකොට ඔයාට ලක්ෂ 3ක් ලක්ෂ 3යි ලක්ෂ 3යි 30,000ක් විතර හම්බෙනවා ඕල්මෝස්ට් පඩිය. ඉතින් මගෙන් ඇහුවොත් දැනට ඔයාලට මේ පඩිය හොඳටම ඇති. හැබැයි මම කලින් කිව්වා වගේ ඔයාලා ඉතාලියට හෝ ප්‍රංශයට ගියොත් ටිකක් වැඩිපුර ගාණක් හොයාගන්න පුළුවන්. හැබැයි ගයිස් ඉන්න තැනයි කෑමටයි ඔයා අතින් වියදම් කරගන්න ඕන. එතකොට බලනකොට දැන් ඉතාලියේ ගත්තත් යුරෝ 1000ක් 1500ක වගේ පඩියක් තමයි හම්බෙන්නේ. එතකොට කෑමටයි ඉන්න තැනටයි වියදම් ඇරියම මේ යුරෝ 500ක්වත් අඩුම සාමාන්‍යයෙන් තියන්න වෙනවා. එතකොට ඒ හා සමාන පඩියක් තමයි ඉතාලියෙත් හම්බෙන්නේ. ඊළඟට ප්‍රංශෙත් අන්නේ සිද්ධියම තමයි. ඉතින් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා, මං ආයෙත් කියනවා, පුළුවන් නම් රුමේනියාවේ, එහෙම නැත්නම් ඉන්න රටේ ෂෙනගන් රටක නම් ඉන්නේ ඔයාලා, හින්දලා PR එක හදාගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා නම් අනිවාර්යෙන් හදාගෙන ඊට පස්සේ එන්න කියලා තමයි මම රෙකමන්ඩ් කරන්නේ. මොකද දැනට රුමේනියාවෙන් දැන් ආපු ගොඩක් ඉතාලියෙන් අය වෙන්න පුළුවන්. මේ සමහර අය ගැනම කියන්නේ, හැමෝම නෙමෙයි, සමහර අය ෆ්‍රාන්සේ ඉන්න සමහර අය මේ වෙනකොට පසුතැවෙනවා, අයි අපරාදේ අපි රුමේනියාව දාලා ආවේ කියලා. මොකද මං කලින් කිව්වා වගේ යාලට රස්සාවක් තියෙනවා, ඉන්නක් තියෙනවා, කන්න බොන්නක් තියෙනවා. එතකොට ඒ දෙකම කවර් වෙලා තමයි යාලට හම්බෙන පඩිය සම්පූර්ණ පඩියම යාලගේ අතට හම්බෙනවා. හැබැයි ඉතාලියේ ප්‍රංශේ එහෙම නෙමෙයි. ඔයා ආයේ අලුතෙන් එනවා කියන්නේ ජොබ් එකක් නැහැ, භාෂාව ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ ජොබ් එකක් හොයාගන්න හම්බෙන ජොබ් එකේ පඩිය කීයද කියන්න අමාරුයි. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම තමයි ඉන්න තැනයි කන්න තැනටත් වියදම් කරන්න ඕන. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩකට ඔයාලට මුහුණ දෙන්න වෙනවා ගයිස්. ඉතින් ඒක තමයි මම මේ කිව්වේ. ගොඩක් අය මාව කන්ටැක්ට් කරපු ඉඳන් කිව්වේ සම් මම මේක මුලින් දන්නවා. නමුත් මම මේක ගැන කියන්න ගියේ නැත්තේ මොකද මම හිතුවා සමහර වෙලාවට රුමේනියාව ඉඳන් එන අයට ඉතාලිය සහ ප්‍රංශය වඩා හොඳ ඇති කියලා. මොකද ගොඩක් විස්තර මම රුමේනියාව ගැන දන්නේ නැති හින්දා. ඊට පස්සේ මම ටිකක් හොයලා බැලුවම එයාලා මට ගොඩක් විස්තර කිව්වා, අයියේ නෑ අපිට මෙහි යුරෝ 900,000 ඒ කිට්ටු වෙන්න පඩියක් අම්බෙනවා. අපිට ඉන්නත් දෙනවා කන්නත් දෙනවා. අයියේ ඉන්න හිටින තැන් ටිකක් ලොකු පාසු ගන්න නැති වුණත් අපිට කාගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මොකද අපි එන්නෙම ලංකාවේ ඉඳන් කට්ටක් කාලා කොහොම හරි ගෙහමක් ගහන්න බලාගෙනනේ. ඉතින් ඒ හින්දා සැප පහසුකම් බලාගෙන එන්න හොඳ නැහැ. මොකද ටික කාලයක් යනවා, මම හැම වීඩියෝ එකෙම කියලා තියෙනවා ටික කාලයක් යනවා ඔයාලා හරි තැනකට එන්න පටන් ගන්නකොට ටිකක් කට්ට කොමත් කන්න වෙනවා. ඉතින් අන්න ඒකයි මම ඔයාලට කියන්නේ. මම මේ ඔයාලට ඇඩ්වයිස් එකක් පමණයි දෙන්නේ. මොකද මේ වෙනකොට මටත් කතා කරලා කිව්වා මං එහෙමින් ආරංචි වෙච්ච දේවලුත් එක්ක තමයි මම මේ කියන්නේ. රුමේනියාව ඉඳන් ආපු සමහර අය ගොඩක් පසුතැවෙනවා ඇයි අපි රුමේනියාව දාලා ආවේ කියලා. මොකද ගොඩාක්ම යාලට මූලිකවම බලපාන්නේ පර්මිට් එකක්. ඒ කියන්නේ වර්ක් පර්මිට් එකක් හදාගන්න ගියාම
එයාල මූල මූුණ දෙන ගැටල් දැ මේ වෙනකොට ආරංචි තති වාලට ගොඩාක් ඉතාලියයේ රාවයක් කෙනවා රිෆූජි දෙනක නවත්තල කියල රිපජි දෙනක නවත්තල නෑ ලංකාවයට හැබැයි එයාලා ප්‍රශ්න හානක වැඩිපුර හනවා දැන් රිජෙක්් කරන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි කරලා තිය කියන්නේ ඔයාලගේ ඇපලිගේෂන් එක රිජෙක්් කරන්න පුළුවන් ප්‍රවණතාවේ වාට ඔප්පු කරගන්න බැරිවුණොත් ඔයා මෙන්න මෙහින්ද රිපියු ජිල්ලන්නේ උදානකොට දැ ලංකාවේ පොලිටිකල් ප්‍රශ්න කියලා පෙන්න්න බෑමකොද UN එකෙන් මේ වෙනකොට කිය සඳහන් කරලා තිනෝ කියලා ආරංචියක් යනවා ලංකාවේ දේශපාලන ප්‍රශ්නයන් නෑ ඒ දැන් යථාතත්වයට පත්වයගෙන එන්න කියලා තිම එතකොට වාලට ඒස් ඒක සඳහන් කරලා රිෆියු ජිල්ලන්න බැහැ ඒහින්ද මේ වෙනකොට ගොඩක් අය දැම් මේ ළඟදි මට මල්ලි කෙනෙක් කතා කර ෆ්‍රන්සේ නම් අයිය මාර වැඩේ මම රිෆියුජි ඉල්ලවා ෆ්‍රන්සේ මාව රිජෙක්ටන රිජෙක්් වුණා මාර වැඩේ වුණේ දැම් මොකොද කරන්න අයේ කියලා මගෙන් ඇඩ්ඩයිසයක් ඇවයිති මට පුළුවන් ඇඩ්ඩයිසය ම දුන්නයාට අන්න එක තමයි ගයිස් මම කියන්නේ දැන් ටිකක් මෙයාලා නීතිරීති තද කරගෙන එන්නේ රිෆියුජි නීතිරීති මම ඔයාල මගින් ඇහුවත් දැම්කොට මේ වෙනකොට හැමෝම දන්න දෙයක්ත්තමයි රුමේනියාද හංගේරියාව ක්‍රවාචියාවනම් ඕල් රෙඩි ෂැනගන් ඒ රටවලලින්දං පාරෙන් එමනතම් බස්සගේ ට්‍රේන් එකේ වුණත් ෂැනගන්න අනි රටවලට ඇවිල්ල යන්න පුළුවන් ද රුමේනියාව වෙනකොට අහසින් යන්න පුළුව කියෙන ෆ්ලයිට් එක යන්න පුළුවති ම වල් රකමන් කන පුළුවන් නිවාඩුවත්දාලා මාසකට විතර ඉතාලියට එමනතම් ප්‍රංචට වල යන්න හිතන්ඉන්න රට ගිහිල්ලා එහ විස්තරටිකක් හොයල බලන්න යන්න කලින් එක පාර දමළගාල යන්න කලින් වලට යන්න පුළුවන්ද යුරෝසිීය දෙසීයක් වගේ මුදලත් තම යන්න ෆ්ලයිට් එක යනවන ගිහිල්ල ඒ පොඩ්ඩක් බලලා ඒ ලංකාවයන්න විස්තරටිකක් හොයලා ඔයල බලවර හිතන වන ඕකේ අපිට ඇල්ල මේ කරගන්න පුළුවන් කියලා අනිවාරෙන් කිසි අවුලන්නේ හැබැයි අමාරුයි තත්ේ භානක කියල හිතනවනම් ම කියපු ප්‍රසිද්ජරක ෆලෝ කරන්න අවුරුදු පහක් කෝමර පියර් එක කට්ටකාගෙන අරගන්න පුළුවන්න අරගන්න ඒ කාරගත්තර පස්සේ කිසිම රටකින් ඔයාව එලවන්න බැහැ ඔයාට ඉතාරිය ප්‍රන්සින්ද බැරිවුණ තා පව රුමේනිියාවට ගිල ඉන්න පුල රුමේනිියාවෙනු ඔයාව කිසිම වෙලේක එලවන්න බෑ මොකද පියආරක කියන්නේ ස්තීර පදිංචිය පර්මණන් රෙසිඩන්ට් පර්මෙන් ස්තීර පදිංචිය වාට හම්බුනා කියන එකයි දිංගයිස් පටලගන්න එපා මේ හරි වැදගත් සිද්ධි මොකද ඇවිල්ල ඊට පසේ අතරමංගලා බාසාාවදන්නෙත් නෑ ජොබ් එකක් නෑ නන්නත්තාර වෙනවා ඉති ලේසි වැඩන් නෙමෙයි ඉතාලියට ෝ ප්‍රන්සට ගිල්ල ගොඩයනවා කියන්නේෙත් මුල ඉනම් පටන්ගන්න ඕන තිමන් කලින්කිවාගේ රුමේනිියාවල ජොබ්බේකටම එන්නෙත් එතකොට ඒහින්ද ඒ ජොබ් එකක් හොයාගන්න ප්‍රශ්නය වාලට නෑ මොකද වාල කෙලිම රස්සාාවකටම යෙන්නේ මම වලට ඇඩ්වයිස් කරන පොඩ්ඩා හොයල බලලා ඔය තීරණ ගන්න කියලා ඉති මට ඕනකම තිබුණේ ඕක තමයි ගයිස් වාලට කියන්න මොකද කලින් කිව්වා වගේ ගොඩාක් අය පසුට වෙනවා වෙනකොට සමහර අය සමහර අය ආපු අය අනිවාරයෙන්ම යාලා හොඳ ජොබ්යක් වාගෙන මේගේමක් ගහගෙන ඉන්නවා කලින් ආපු අයට රිෆියුජි හම්බෙලා තියෙනවා ගොඩක් අයට දැන් දැන් එයාලා නීතිරීති තද කරලා තියෙනවා කියලා තමයි ආරංචි මොකද ලංකාවේ අයයි බංගලාදේශයයි රුමේනියා ඉඳන් විතරක් නෙවෙයි ඔයාලා දන්නවා වතු වීසයන අයත් කොලේ අලුත් කරගන්න බැරි හින්දා එයාලා කොලේ ඉවරුනාට පස්සේ රිෆියුජි ඉල්ලන හින්දා දැන් ගොඩක් එයාලා දැන් ප්‍රශ්න ගොඩක් දැඩි කරලා කියලා තමයි ආරංචි ඉතින් ඒ එයාලා අහන ප්‍රශ්න වලට ඔයාලට උත්තර දෙන්න බැරි වුණොත් එහෙම නැත්නම් එයාලා තීරණය කරොත් ඔයාලා ඇත්තටම සරණාගතය නෙවෙයි එහෙම නැත්නම් රිෆියුජි ඔයාට අවශ්‍ය නැහැ කියලා එයාලා කෙලින්ම ඔයාව රිජෙක්ට් කරනවා ගයිස් ඉතින් ඒ හින්දායි මම මේ සැරින් සැරේ කියන්නේ වතු වීසා එන අය වගේ නෙවෙයි රුමේනියාවෙන් එහෙම නැත්නම් තව ෂෙනගන් රටකින් ඉඳන් එන අයට අවස්ථාව තියෙනවා එයාලා ඉන්න රටේ ඉඳලා අවුරුදු පහක් ඉඳලා එයාලාගේ ර්මණන් රෙසිඩට් එක එමනත ස්තීර පදිංචිය හදාගන්න මම කියනවා රැකමන් කරලා වාල පුළුවන්නම් ඉඳලා පර්මණන් රෙසිඩට් එක හදාගන්න ඊට පස්සේ බය නැතුවාට විල්ල ඕන රටක ජොබ් එකක් මේ ඉතාලිය ප්‍රන්ස විතරන මේ ජර්මන් ස්වීඩන් මම ඉන්න ස්වීඩන් ෆිල්ලන් ජර්මන් නෙදර්ලන් බෙල්ජියම් ඒ වගේ හොඳ රටවල්වලට ගිල්ල පවා ජොබ් එකක් හොයාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ ඉතින් අයිස් මම හිතනවාලට මේ වීඩිය එක ප්‍රයෝජනත් වෙන්නැති කියලා ඊළඟ වීඩියෝ විදිහ හම්බෙමු පරිස්සමෙන් හැමදේම කරන්න subscribe කරන්න පුළුවන් subscribe කරන්න like කරන්න share කරන්න thank you so much ජයශ්‍රී